නිය දුවේ පුතේ අපි මීළඟට බලමු තිස්සෙක්නි පශ මේ ප්‍රශ්න ටික හැදිලා තියෙන්නේ මැහුම් ක්‍රමවලින් පලතිස් එෙක්විනි ප්‍රශ්නය තියෙන්නේ පහත දැක් වෙන මැහුම් ක්‍රමාතරින් විසිතුරු මැහුංක්‍රමයක් නොවන්නේ. ඔයාලට මේ පින්තුර දිහ බලනොකොට හොඳටම තේරෙනවා විසිතුරු මැහුම් ක්‍රම මොනවද කියලා. පලවැනිියකේ තියනෙ කතිර මැස්ම දෙවැනි එකේ තියෙනෙ නූල් දුවවීම තුන්ගෙනකේ තියෙන්නේ දංවැල් මැස්ම හතර පිළිතුරේ තියෙන්නේ පිරෝම් මැස්ම එතකොට ඔයාල දන්නවා දෙ නූල් ලැදීම මූලික මැහුම් ක්‍රමලට තමයි අයිතිවෙන්නේ. එහෙනම් තිස් එෙක්වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙක. අපි ඊළඟට බලමු තිස් දෙවැනි ප්‍රශ්නය. නොමැසූ අත්දර මසා නිමකිරීම සඳහා විකරණාකාර පටියක් හෝ කෙලිම් පටියක් කල්ලා එය සම්පූර්ණය නොපිටට හරවා මැසීම හඳුන්වන්නේ. එක හැඩ පෝරුවාටිය ලෙසේ දෙක බයින්දින් කිරීම ලෙසේ. තුන පයිපින් කිරීම ලෙසේ හතර පෝරුවාටිය ලෙසේ. උතින්දුවේ පුතේ මෙතන කියන්නේ විකරණාකාර පටි. කෙලිම් පටියක් අලල ඒ සම්පූර්ණෙම නොපිටට හරවලා මැසීම හඳුන්වන්නේ පෝරු ආටිය ලෙස එහෙනම් නිවැරදි පිළිතුරවන්නේ අංක හතර පෝරු ආටිය ලෙසය. ඊගවට තිස්තුූන් එනි ප්‍රශ්නය ලා දහය ස්ශ්‍රේණයේදී ලදරුුව ඇඳුම මහන් නැති එතකොට ලදරු ඇඳුම මෙැසීම සඳහා පතරමාදිද්දි කොහොමද ගත්තුමිනුම් ප්‍රමාණයෙන්. අදරු ඇඳුම සඳහා පතරම නිර්මාණයේදී ගත යුතු මිනුම් ප්‍රමාණය වන්නේ සන්ටිමීටය හතලිහ වැඩිකිරීම තිහ සෙන්ටිමිටය පණහ වැඩිකිරීම හැට සෙන්ටිමීටේ පනස් දෙක වැඩිකිරීම පනස් දෙක සෙන්ටිමීටය පනස් දෙක වැඩිකිරීම හැට දෙක. ඉතින්ද වේපුතේ මෙහි නිවැරදි පිළිතුර සෙන්ටිමීටය පනස් දෙක වැඩිකිරීම පනස් දෙක. එහෙනම් තිස්තුන්වෙෙනනි ප්‍රශ්නයේ නෙ වැරදි පිළිතුරු අංක තුන ඉංගමට තිස්හතර වෙනි ප්‍රශ්නය ලදරු ඇඳු මෙහි උරෙහිස සඳහා යොදන මෝට්ටුව වන්නේ එක වියෘර්ත පැතලි මෝට්ටුව දෙක පැතලි මෝ්ටුව තුන පංච මෝට්ටුව හතර අතිචාදන මෝට්ටුව ඔල දන්නවාල් අදරු වැඇඳුම මහද්දේ අපි යොදාගන්නේ පැතලි මෝට්ටුව එහෙනම් නිවැරදි පිළිතුර දෙක පැතලි මෝට්ටුව. එළට ති පස්වනි ප්‍රශ්නය. ළමාගෞමේ විවරේ පියවීමට සුදුසුකමයක් වනවි. එක බොත් අංහා කාස මැසීමේ දෙක වල්කොටේ් ඇලීමේ තුන දෙපති ජන්තුඇල්ලීමේ හතර රිබන් පටි ඇල්ලීමේ. ඉතින් දුවේ පුත්තේ එතන හොඳට බලාගන්න, දරුව ඇඳු මෙෙනමේ යහන්නේ ළමා ගවමි. එන ළමාවායසේ දරුවන්ට ගෞම මහද්ද අපි බොත්තන්හා කාස මැසීම තමා එතන නිවැරදි පිළිතරවන්නේ එහෙනම් අංක එක්ක බොත්තහා අපි බලමු තිස්හය එවෙනි ප්‍රශ්නය. තිස් සයිඳලා හතලිය දක්වා ප්‍රශ්නවැටික හැදිලා තියෙනෙදුවේ පුතේ ගෘහපාලනය කොටසන්. තිස් සයවැනි ප්‍රශ්නය තියෙනවා පහත්ත සඳහන් වන්නේ මානව සමාජයේ පවුල් වර්ග හඳුන්වන නම් කී පිහෙකි. වල දන්නවා ඔල පවුල් වර්ග දෙකක් ඉගෙන ගත්තා ඒ පවුල්වලට කියන වෙනත් නම් ඉගන ගත්තා. එහනම් ඒ ටික තමයි මෙතන තියෙනෙ නිවැරැදුව දක්වල තියෙන උත්පිලිතුරු තමයි අපි හොයා ගන්න ඕේ. එතකොට ඒ සන්න්‍ය උත්තපවුල ව්‍යාප්ද පවුල ඒ කියීය පවුල. B. මූලික පවුල බද්ධ පවුල ව්‍ය අප්ත පවුල. සී විස්ථීර්ණ පවුල, ස්‍යුක්ත පවල බද්ධ පවුල. දී ඒකීය පවුල අනුපවුල සමේප පවුල. මේ අතරින් නැෂ්ටික පවුල හා විස්තුත පවුල පමණක් විවිධනම්වලින් සඳහන්කර ඇති පිළිතුරු වන්නේ පිළිවෙින්. එත හොඳට මලාගන්න නැස්්ටික පවුල තමයි අපට තොකොට ඉස්සෙල්ලාම හඳන්වන විධ නම් තියන එක හොයා ගණ්ඩඕන තැන. එහෙනම් නැස්ටික පවුල හඳුන්වන ඉංග්‍රිසි අක්ෂරය තමයි ඒකීය පවුල අනුපවුල හා සමීප පවුල. එහෙනම් ඩී අක්ෂරේ තමයි පලවෙනිටම අපට තෝරගන්න ඕනේ. ඒගාවට තියෙන්නේ විස්තෘත පවුල පමණක් හඳුන්වන අක්සරය. විස්තෘත පවුල පමණක් හඳු නක්සරය තියනෙස. විස්තීර්ණ පවුල ස්‍යුක්ත පවුල බද්ධ පවුල. එහනම් එතන නිවැරදි පිළිතුරවන්නේ DHC. එතින්පුතේ මේ ප්‍රශ්නටිකත් තියෙනෙ පැටලන විදිහට හොඳට කියෝලා තේරුම් අරගන පිළිතුරුල් ියන්න ඕනේ. ඊළඟට අපි බලමු තිස්සත්්‍යනි ප්‍රශ්නය. පවුලක අවශ්‍යතා සපුරාලීමේදී සමාජී අවශ්‍යතාවයක් වනුවේ එක සෞඛ්‍ය පහසුකම්ය දෙක රැකවරණ තුන පරිත්‍යාගශීලී බව හතර අධ්‍යාපනය. මෙහි නිවැරදි පිළිතුරවන්නේ අංක තුන පරිත්‍යාගශීලී බව. ඒ ළඟ ප්‍රශ්නය තිස් අට ගෘහ අභ්‍යන්තර අලංකරණය සඳහා යොදාගන්නා උපාංග අතරට අයත් නොවනුවේ. බිත්ති සැරි සිිලිහා බු මුතුරුණුය දෙක මල්වාහා ඔලෝසුව තුනමේස දරනු හා පින්තූර හතර අත්පිස්්නා හාමේසරෙදි. ඉතින් දුවේපුතේ මෙතනු උපාංග අතරට ගන්නේ අත්පිස්නාහා මේේසරෙදි. තිස්නමවෙනි ප්‍රශ්නය. ගෘහීය සම්පත් පිළිබඳව සිසුන් ඉදිරිපත් කළ අදහස් කීපයක් පහත දැක්ව. ඒ මානව සම්පත්තුලින් ම විභජනයට දායකත්වයක් දැක්විය හැකි B ගෙවත්තා අලංකාර කිරීමට උදව්වන්නේ බෞතික නොවන සම්පත්ය C යම් කාර්යක් කාර්යක්ෂමය යුතු කිරීමට මානව සම්පත්මෙන්ම බෞතික සම්පත්්ද උදව්වේද කාලය හා විදුලේ යනු බෞතික සම්පත්වේ. මේ අතරේ නිවැරදි කරුණුවනේ එකඒBය දෙ BH C හතර A ඉතින් දුව පුතේ මෙහි නිවැරදි පිළිතුරවන්නේ AH යැන මානව සම්පත්තුලෙන් ශ්‍රම විභජනයට දායකත්වයක් දැක්විය හැකිය. ඒ වගේම යම්කාරයක් කාරයක්ෂම විට කිරීමට මානව සම්පත් මෙෙන්ම භෞ්තික සම්පද්ධ උදව්වේ. දැන්ඩී පිළිතුරහෙම ගත්තහම වැරදි කාලය හා විදුලිය යනු භෞතික සම්පත්වේ භෞතික සම්පත්නය මේ දෙක බෞතික නොවන සම්පත්. එහෙනම් මෙහිනි වැරදි පිළිතුරවන්නේ හතරඒH ඊළඟ ප්‍රශ්නය හතලිය අන්තිම ප්‍රශ්නය. ඉඩකඩ සීමිත කුඩා නිවසකට සුදුසු. බහුකාරය උපකරණ පමණක් ඇතුළත් පිළිතුරවනුව ලාච්චු සහිත ඇද කන්නාඩි මේස කබට් සහිත ඇද හා ඩිවානේ අංක දෙක ලාච්චු සහිත ඇද හකුලන ඇද බිත්තිකබට් සහ ත්ටු ඇද තුන ලාච්චු සහිත ඇද තට්ටු ඇද හකුලන මේසේ හා ඩිවානය හතර ලාා්චු සහිත ඇද බිත්ති අල්මාරිය කාඩි මේසේ හා ත්ටු ඇද ඉතිදුවේ පුතේ මෙතන බහුකාරය උපකරන හා ඉඩකඩ පිරීමමසින උපකරන තියෙනවා. එහෙනම් අපි ඒ දෙක පටලවගන්න හොඳන. බහුකාරය කියන්නේ කාරයන් කීපයක්ම කරගන්න පුළුවන් උපකරනවට. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න මොකක්ද පලවෙනි පිළිතුර එකන ලාච්චු සහිත ඇද කන්නා අඩිමේසේ කබට් සහිත ඇඳ හා ඩිවානය.